යම් අයෙකුට අනවින කොළුවින බන්ධන තිබේ නම් ඒ ආර්ය මාර්ගයේ පූර්ණයේ කීමට බාධාවත්ද ආර්ය මාර්ගයේ පූර්ණය කරන්න බාධා බොහෝම තියෙනවා එකක් දෙකක් නෙවෙයි සමහර වෙලාවට ගිහිවතේ ජීවත් වෙන අයටත් ඒක බාධාවක් වෙන නිසා තමයි කියන්නේ මේ ගිහිවතේ ඉන්න බුදුරජාන් වහන්සේ ලෝකේ පහළලා මොකද අරියත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචර සම්පන්න වූ සුගත වූ මේ ආදි වශයෙන් නව මහා ගුණ කියලා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා උන්වහන්සේ මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ සාසන බ්‍රහ්මචර්යාව දේශනා කරනවා සදහවත් කුල පුත්‍රයෙක් මේ දේශනාව ශ්‍රවණය කරලා තේරුම් අරගන්න ඔව් මෙහෙම හිතනවා මේ ගිහි ජීවිතයේ බාධක සහිතයි කම්කටොළු සහිතයි මේ ආර්ය මාර්ගයේ පූර්ණ වශයෙන් ලිය වූ සග්ගෙඩියක් වන් නිදහස් අහසක් වන් පැහැදිලි පිරිසිදු ආර්ය මාර්ගයේ පූර්ණය කරන්න මේ ගිහි ජීවිතයේ බාධායි කියලා දැකලා ඒ බාධාව දුරු කරගන්න ගිහි ජීවිතයෙන් අයිතිලා අයින් වෙලා පැවිදි වෙනවා අය බාධක මැද කරගන්න බෑ කියන එකත් දේශනා කරලා නැහැ ගිහිවත ඉන්න එකත් සෝවාන් වෙන්න පුළුවන් සකෘදාගාමි වෙන්න පුළුවන් අනාගාමි වෙන්න පුළුවන් ගිහිවතේ කටයුතු කරගෙන හැබැයි බාධා මැද්දේ මේකේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරනවා වල් පැල ඇටි වැවෙන කුඹුරක් වායි කියලා. සරුසාර කුඹුරක් තියෙනවා හැබැයි වල් පැල ඇටිත් වැවෙනවා. අර හරියට හොල්ජින සාතු කරේ නැත්නම් එහෙම ගොයන් ටික හදාගන්න බැහැ. එදා බීජ වපුරාගත්ත දැන් පටන් නිතර හොල්ද හොල්සියෙන් ඉඳලා වල් පැල ඇටි මැද පවත්වමින් හදාගත්තොත් හොඳ අස්වැන්නක් ගත්ත හැකියි. ගිහි ජීවිතේ කටයුතු කරන කෙනා කම්කටොළු බිඳගෙන ගිහිල්ලා ඒ ඵලයේ ලබා ගන්න ඕන කොහොමයි කියලා පෙන්නනවා. වල් පැලැටි නොවැදෙන කුඹුරක් වගේ තමයි පැවිදි ජීවිතය කියලා පෙන්නලා තියෙනවා ඒක ඉතලා සුද්ධයි. අන්න එහා සමානයි මාව පෙන්නලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ගිහි ජීවිතයේ විවිධාකාර තැන්වල කම්කටොළු වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවා නම් 100ක් ආර්ය මාර්ගයේ පූර්ණ කර ගැනීමට අත්‍යවශ්‍යයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා. මේ කල්යාණ මිත්‍ර කිව්වේ ආර්ය පුද්ගලයෝ ඇසුරු කරගෙන ආර්ය ධර්මයට අනුකූලව කටයුතු කරන ඒ සම්පත්තිය ලැබුණු නිවසක ඉන්න කෙනෙකුට ඒ වෙලේ නැහැ. අපි කල්යාණ මිත්‍ර සම්පත්තිය නෙමෙයි හම්බෙන්නේ බොහෝ කලම අසත්පුරුෂ විපත්තිය. ඒ අතරේ ඉඳගෙන තමයි ඒකට නොගැටි නොවැළි බොහොම ඉවසිල්ලෙන් අනිකාගෙන් ප්‍රශ්න වලට බාධකයක් ඇති කරගන්නේ නැතුව තමන්ගේ මාර්ගයටත් බාධා කරගන්නේ නැතුව හරියට තිහින වලින් කටයුතු කරමින් ආර්ය මාර්ගයේ ගිහිවතේ ඉනම් පුරන් දුවන. නිසා බාහිර පුද්ගලයන්ගෙන් තමන්ගේ පෞලිය අයගෙන් ඥාති හිතයි සීන්ගෙන් කියන අයගෙන් යාළු මිත්‍රාදීන්ගෙන් මේ ආදී වන්නාව බාහිරය ආර්ය නොවනවා නම් ආර්ය නොවන කෙනාගෙන් විශාල බාධකයක් එනවා. ඒවා බාධකයි. ඒ වගේම ප්‍රමාදීන පත්තේලා හිතා වයසට ගියොත් එහෙම කියනවන පතු කරගන්න පුළුවන් හැකියාවක් නැති ඉන්ද්‍රිය දුර්වලතාවයක් ආවෝ. ඒකත් ඥානවන්ත උපන්නා. ඒ ඉන්ද්‍රිය දුර්වලතාවේ බාධාවක් වෙනවා මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරලා. බුදුරන් වහන්සේ එක අවස්ථාවක සිටුදුවක් සහ සිටුවරේ අන්තිම වාචක කාලේ කවුරුවා කර කියන්නේ දෙයක් නැහැ. ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා හිඟා කන්න පටන් ගෙන මගේ හිඟා කරනවා දැකලා. ওই අවස්ථාව මුල් කරගෙන ওই කතාව දේශනා කළා. මහන්නි අර ඉන්න අර සිටුවරයයි හිඟා කන්නේ සිටුවරයයි සිටුවරිය වාචක ගිහිල්ලා හිඟා කරන දෙනා පේනවා. ওই දෙන්නා ළමා කාලේදී මහල වුණා නම් එහෙම සිටුවරේ අරිහත්ත්වයටපත් වෙනවා. සිටුවරේ අරිහත්ත්වයටපත් වෙනවා. ඔය සිටුදු අනාගාමි වෙනවා. තරුණ කාලේදී එහෙම පැවිදි වුණා. ඔය සිටුවරයා සකුරු අනාගාමි වෙනවා. සිටුදු සකුරුදාගාමි තත්ත්වයට පත් වෙනවා. දැන් මේ අවස්ථා දෙකම ගිහිලා මහලු වෙලා ඉවරයි. දැන් ඒ දිනට ඒ ඵලය ලබා ගන්න හේතුවක් නැහැ. මෙලොව හරියට කටයුතු කරගත්තේ නැහැ නිසා මගේ හිගා කරනවා ලෞකික වශයෙන් පිරිහිමත් ආවා. කියලා දේශනා කරනවා. දැන් මෙතේදී අපිට පැහැදිලිව පේනවා කායික වශයෙන් ලැබෙන නිරෝගීතාවයේ ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රබෝධයෙන් ඉන්න තරුණ කාලේ ළමා කාලේ මේ ආර්ය මාර්ගයේ බැහැගත්තෝ කොයිතරම් දුරට වාසනාවක් වෙනවාද කියන එක. එහෙනම් ඒ නිසා ඒ ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙන වයසට ගිහිල්ලා ඇති වෙන ඉන්ද්‍රිය දුර්වලතාවයක් ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න බාධකයක්. අරිහත්යට පත් වෙන්න ප්‍රතිවිද කෙනා සමහර වෙලාවට ඒක ඵලයක් හරියට ලබන්න හේතු නැතුව යනවා. එහෙම නැත්නම් අනාගාමීන්ට විතරක් හේතු ලබනවා. පුළුවන් කාලේ කරගත්තා නම් අරිහත් වෙන්න තිබුණා. එහෙම නැත්නම් සකෘදාගාමීන වයසට ගිහිල්ලා අනාගාමීන්ට අරිහත් වෙන්නපත් වෙන්න හේතු තිබුණා. නමුත් ඒ වෙලාවේ කරගත්තේ නැති නිසා කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය දුර්වලතාවයේ පාඩුව නිසා ඒ ඵලය බාල වෙලා අනාගාමී මට්ටමට විතරක් බලා ගන්න පුළුවන්. නැත්නම් සකෘදාගාමී සෝවාන් මට්ටමට බලා ගන්න පුළුවන්.
අන්න ඒ වගේ අවස්ථාවක් තුළ මේ උපනිශ්‍රේ තියෙන්න ඕනේ. ආර්ය මාර්ගයේ චීවර, බින්දපාත, සේනාසන, ගිලානප්පත්ත කියන මේ සිව්පසය උපනිශ්‍රේ වෙනවා. ඒ වගේ පිරිස උපනිශ්‍රේ වෙනවා. දේශගුණ, කාලගුණ ප්‍රශ්න උපනිශ්‍රේ වෙනවා. සමාජයේ පවතින ආව හතුරු කරදර තියෙන, හොර හතුරු බිය තියෙන ඒවා, ඒවත් බාධක වෙලා වහන්න හේතු වෙනවා. මේ ආදි වශයෙන් නිතරම උපනිශ්‍රේ අවශ්‍යයි. ආර්ය මාර්ගයේ පූර්ණ කරා. ඉතින් අනවින කොළවින වන්දන ආදී වශයෙන් කියන ඒවා ඔවර දින බාධක. ඒවා නැතුවා කියනවා නෙමෙයි. ඒ වැඩි යම් යම් අවස්ථාවල අපි සංසාරයේ අන්ත කරපුවා වු අන්ත හිංගිහින් දා කරපුවා අපි කරා විපාක වශයෙන් ඊම මුල් වෙලා ඒ වගේ දේවල් වලට අදත් කාටහරි හිතෙනවා එහෙම අපරාධයක් කරන්න. නැති තරහක් හරි අභූත චෝදනාවක් හරි මුල් කරගෙන ඕකට නම් හොඳින් ඉඳ දෙන්නේ නැහැ කියලා අර වගේ දේවල් කරන්නම හිතෙනවා. අසත්පුරුෂයෝ ඒකේ ගෝචර වෙලා ඉඳන් අසත්පුරුෂයන්ගේ මාර්ගයේම තමන් විසින් කරපු අසත්පුරුෂ වැඩකට අද වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ අසත්පුරුෂයෝ මහ විනාශයක් කරගන්න. ඔවුන්ගේ විනාශයත් තමන්ටත් පාළුව. ඉතින් අපි දකින්න ඕනේ ඒවට කෑකෝ ගහලා හරියන්නේ. අපි සංසාරෙදි මොනව හරි කරලා තියෙන අයිතිකම් අසාධාරණකම් වලට අපිටත් එබඳු ලෝකයකින් විනාශයකට විපතටපත් වෙන්න කරුණු වෙන්නේ නැහැ. ඉතින් හැකි තරම් දුරට කටයුතු කරන්න ඕනේ. ආර්ය මාර්ගයේ අනුකූලව කටයුතු කරලා හැම බන්ධනයක්ම ලිහිල යන විදිහ. මාධ්‍ය තමයි බුදුදහම දේශනා කළ මූල ධර්මයේ තේරුම් ගන්න. ඒ කර්මස්ථාන වදනකොට අර මාධ්‍යේ බාධක කැපෙනවා. සියලුම බන්ධන දුරු කරලා යන මාධ්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කිසිම කෙනෙකුට කරන්නවත් බැරි, කිසිම කෙනෙකුට කපන්නවත් බැරි අනාදිමා සංසාරයේ පටන් ගින ගත මහ වන්දන 10ක් අපේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දුරු. ඒ වන්දන 10 කපන්න කිසිම සමතෙක් නැහැ. කිසිම යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයක් නැහැ. ඒ තරම් ප්‍රබලයි. ඔය යකෙකල්ලා බඳිනවා කියන කතාවල් එහෙම කියනවා. මලපෙරීතේ බඳිනවා. ඔයාදී කියන වන්දන කියනවා බොහොම පුංචි දේ. ඔයාගේ වන්දන නෙමෙයි මේ බුද්ධ ශාසනයේ ධර්මයෙන් කපලා දෙන්නේ. සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මහා වන්දන තුනක් අනන්ත සංසාරේ කපා ගන්න බැරි වන්දන තුනක් ධර්මය අහලා අවබෝධ වෙනකොට කැපෙනවා. ඊට පස්සේ ධර්මානුකූලව භාවනානියෝගියව කටයුතු කරලා සමාධිය වඩනකොට කාමරාග ව්‍යාපාද කියන වන්දන දෙකක් කැපිලා යනවා. මහා වන්දන දෙකක් අනන්ත සංසාරේ නොකැපිච්ච වන්දන දෙකක් අනුසයත් එක්ක කැපිලා යනවා. ඊට පස්සේ දහම් ප්‍රඥාව මුල් කරලා සමාධියෙන් ප්‍රඥාවට යොමු කරනකොට ප්‍රඥාව මුල් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා මහා බන්ධන පහක් කැපෙනවා. අනන්ත සංසාරී කැපිටියන ඉති බන්ධන පහ අන්තිම බන්ධන පහ. ඔය බන්ධන 10 කපන්න පුළුවන් නම් ඔයින් පිටස්සල ඔය තේස මාත්‍රියක් කියන්න බෑ. ඔය ලෝකයා කරන බන්ධන අනවිද පොඩි වෙන කියන්නේ. ඉතින් අපි හැබැයි දැනගන්න ඕනේ ඒවත් කැපෙන්නේ මේ ආර්ය මාර්ගය හරියට පූර්ණිය කරන මාධ්‍ය තුල කර්මස්ථාන වලමින් සීල සමාධි ප්‍රඥා පූර්ණ කරන වැඩ පිළිවෙල ගෙනියන්න. ඉතින් මේ වැඩ පිළිවෙල ගෙනියන්න අපිට තියෙන උපනිසිරිය අඳුනා. අර පොඩි වැඩේ වුණා කපා ගන්න බැහැ. කල් යනවා. මොකද හේතුව? ඒකට අවශ්‍ය කරන පහසුකම අලු නිසා. ආර්ය මාර්ගයේ අවශ්‍ය උපනිසිරිය අනික්වා තියෙනවා. ඔය කවුරු හරි කරලා තියෙන අනෙවින පොඩි වෙන ඩක්කෝ බැඳපුවා, පෙරීතිය බැඳපුවා කියන ඒවා ඔක්කොම කපාගෙන පුච්චාගෙන ගිහිලා ඉතින් නිදහස් කරලා දෙනවා. හැබැයි ඉතින් අමාරුයි තමයි. අමාරු වෙලා තියෙන හේතුව මොකද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා කල්යාණ මිත්‍ර සම්පත්තියට අයිති වෙන. අරිහත් උන්වහන්සේලා අද අපිට පිළිසකරන ළඟ ඇසුරට නැන්නා. අර ආර්ය බාලලාභී එබඳු උත්තමයෝ ඇසුරට නැත්නම් අර කියන්නා වූ රැකවරණ ලබා ගන්න හරි අමාරු. උන්වහන්සේ වැඩ ඉන කාලේ නම් සිවිපිලිස පියාපත් මහරහතන් වහන්සේලා තෝර තරන් ඉන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එන උන්වහන්සේ ඇසුරේ ඒ රාතන් වහන්සේලා ඇසුරේ කටයුතු කරන උපාසක උපාසිකාවන් කාටවත් අනවින බන්ධන කරලා නම් බේරෙන්න බෑ. සුවපත් වේවා, දීර්ඝායු වේවා කියලා කියන උන්වහන්සේ ආශිර්වාදයක් කරලා ඒ මහත්තයාත් ඇති අර ඔක්කොම ඉඳගෙන යන්නේ උපනිශ්‍රී ලැබෙන ආශිර්වාදී බලවත් නිසා අරවා කැපිල යනවා. අද වෙනකොට අපිට මේ වාසනාව බොහොම අඩුයි. එනිසා ඉතින් අද එදා හිටියේ මොකද්ද? ඵලයේ විතරක් ලැබුවායි නෙමෙයි අරිහත් ඵලයේ තමන්ට. නමුත් සිවිපිලිසෙන් පියා අවිඥාලාභී ආදී කියන අනිත් ගුණ පාරමිතා බලයෙන් ලබපු ගුණ
ඉතින් මහා පාරමිතා පුරලා හිටන් ඒ වලේ ප්‍රතිඵල ලබා ගත්තා හිටියා ඒක. ඉතින් උන්වහන්සේලාගේ මහා පාරමිතා ශක්තිය ඉදිරියේ ලැබූ බලමහිමේ කරන ආශිර්වාදයේ මහා බලවත්. ඉතින් උන්වහන්සේලා ඉන්න කාලේ නම් ඔය ප්‍රශ්න නෙවි. උන්වහන්සේලා අතුරු කරගෙන වැදලා පොදලා කටයුතු කරලා දානියක් දීලා ආශිර්වාදය ලැබනකොට අරව කොහොමදුන් වෙලා ඉවරයි. ඉතින් අද වෙනකොට අපිට ඒ වාසනාව බොහොම අඩුයි. නමුත් තව තවත් යන තව තවත් අඩු වෙනවා. හැකිතරම් ඉක්මන් කරලා අනාගත වායය දකලා ඉක්මන් කරලා ඉදිරිය කරගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාගත බයි සූත්‍රෝ. ඉතින් අපි දකින්න ඕනේ හැකිතරම් දුරට මේ අවස්ථාව හරි ප්‍රමාද නොවි ඒ මාර්ගයන් අනුගමනය කරමින් ආශිර්වාද ගනිමින් උත්සාහ කරන්න කරන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම කැපිල යනවා සුද්ධ වෙලා යනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ වීතරාගී වෙත්වා වීතදෝෂී වෙත්වා වීතමෝහි වෙත්වා නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා කියලා හරි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා හරි ඉතිරි ගැලපෙන විදිහට සමහරගෙන ඔය කර්මස්ථානයේ වර්ණ කොට රාගය නිසා බැඳුණු දේශය නිසා බැඳුණු මෝහය නිසා බැඳුණු බන්ධන තමයි මේ ලෝකේ ඔක්කොම මලයස බන්ධන මලපිරිත බන්ධන ඉනා බන්ධන ඔක්කොම කියන්නේ. රාගයෙන් තොර කරමු ද්වේෂයෙන් තොර කරමු මෝහයෙන් තොර කරමු එකම බන්ධනයක්වත් වෙන නරකේ වතර නැහැ. ඔයාලා මුල රාග දේශ මොහ වීතරාගී වීත දෝෂී වීත මොහි වෙනකොට රාගය නිසා ද්වේෂය නිසා මොහය නිසා බැඳපු යම් බලයක් තිබුණා ඒ බල විදහරින්න පුළුවන් ආශිර්වාදයක් වෙන්නේ. සියලු සත්ත්වින් අපෙන් අවදක් වෙලා තිබුණා රාග දේශ මොහ මුල් කරගෙන වීතරාගී සියලු ලෝක සත්ත්වින් ඒ ආශිර්වාදයේ විහිදුවන පතුරවන්න පටන් ගත්තොත් මෙත්තරීමක් වශයෙන් වීතරාගී වීත දෝෂී වීත මොහි ආශිර්වාදී රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් අනුන්ට කරපු අවදක් තිබුණා විදහරින්න හේතු වෙනවා. එන කර්ම වේගය කැපිලා ගියාට පස්සේ විශාල රුකුලක් අර බැදිලා හැදිලා හිටලා තිබිට මහ රුකුලක් අපෙන් විදිලා යනවා ඉවත් වෙලා. ආර්ය මාර්ගයේ පූර්ණ්‍යතුනට ඒ බැඳුන් රාග දේශ මොහ විදිනකොට අර දස සංයෝජනත් එකලා විදිලා යනවා. රාගක්කේ නිබ්බාණා, ද්වේෂක්කේ නිබ්බාණා, මොහක්කේ නිබ්බාණ. බාණෙ නිස්සුමනට නිබ්බාණ කියනවා. බැඳපු බාණ ඔක්කොම ඉවරයි නිබ්බාණ වෙන්නේ. නිබ්බාණ කියන්නේ ඒකයි. බැඳීම නිසා තමයි ඔක්කොම බාණ තියෙන්නේ, බාණ නිසා තමයි හැදිලා ඉන්නේ ලෝකෙ. ලෝකෙන්නේ හදවන්න කිසිම බාණකින් බැහැ ඊට පස්සේ නිබ්බාණ වෙනවා. එහෙනම් රාගක්කේ වුණොත් නිබ්බාණ. ද්වේෂක් හේවුනොත් නිබ්බානයි මෝහක් හේවුනොත් නිබ්බාන. බාණේ වැඩිලා ඉන්නකන් ලෝකේ හිර වෙලා. බාණේ නිදහස් වෙච්ච දාට නිවන. දුකේ නිදහස්. එන කර්මී අනවින බන්ධන කපන දින හොඳම කර්මස්ථානයක් තමයි මමද සියලු ලෝක සියලු සත්ත්වය. වීතරාගී වෙත්වා වීතදෝෂී වෙත්වා වීතමෝහි වෙත්වා. නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා වතා තුනක් හරි හතරක් හරි හතක් හරි තමක් ඇද්දි ගන්න කී ආයි පටන් ගන්නවා කර්මස්ථානේ උරේ ඔය ක්‍රමයට වඩාගෙන පුරුදු කරගන්න ඔය වඩාගෙන යනකොට ඉතින් අපි දැනගන්න ඕනේ එදිනදා අපේ කටයුතු වලදී ඊට අනුකූලව මම අනික් අයට කියව මාත් පැතුව දෙයක් යන්නම් ඒකට අනුවද මම මේ හිතන්නේ කියන්නේ කරා කාගේ වැදෙන පැතර හිතමින් මම මොකද මේ එහෙමනම් කියන්නේ ද්වේෂයට හේතු වෙන කටයුතු වෙනකොට ඒකල දුෂ්‍ය වේවි පල්සු වේවි ඉඳගෙන බැන බැන ඉඳගෙන මම මේ පැත්තෙන් එහෙම කරලා අනිත් පැත්තේ එක දෙනෙක් ඉඳගෙන ඉඳලා ඉන්නේ ඒ අභීත දෝෂී වෙත්තා කියන සියලු සත්‍ය ගැලපෙනවද මගේ කියම නෑ යථා වාදී තථාකාරී වෙන්නෝ නෑ මම කියලා මනස හැමෙම සතිය පිහිටව ගන්නවා තමා කර්මස්ථානයේ කිව්ව කරදී අභ්‍යාසයේ පුහුණු කරපු දේට අනුව එදින්දා ජීවිතයේ ප්‍රායෝගිකව හැඩ ගන්න මෙන්න මේ දෙක මොහේ ආර්ය මාර්ගයේ පූර්ණ කරන කියලා අප්‍රමාද වෙන්නේ එතකොට අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න හේතු වෙන්නේ අභ්‍යාසයක් වශයෙන් කර්මස්ථානයේ ප්‍රගුණ කරගෙන මූලික අවස්ථාව යම් තැනක කෙතැනක ඉඳගෙන අදවන් කරගෙන හරි එහෙම ඉඳලා කියාගෙන හිටිය පුරුදු කරගත්ත දෙයට අනුව තමා ඉදින්දා ජීවිතයේ කටයුතු කරනකොට මනස සිහියෙන් ඉන්න ඕනේ ඊට අනුවද මගේ මේ කටයුතු යෙදෙන්නේ කියලා රාගීට හේතු වෙන කටයුතු යෙදුනොත් එයා දැනගන්න ඕන විිත රාගී වෙත්වා කියලා මලයි ලෝකයටයි මම පතපතා මම්ම යනවා ඉතල රාගී බව දකින්න ඕනේ ද්වේෂයට හේතු වෙන කටයුතු කරනවා වෙලාවක් අහුනේ මටත් ලෝක සත්වයාටත් වීත දෝෂී වෙත්වා කියලා මම පතපතා එහෙම කර කර ඉන්න ගම දැන් මම ඒකද මේ කරන්නේ ද්වේෂයට හේතු වෙන කටයුතු මම කරනවා ගැලපෙනවා යථාවාදී සදාකාරී කොහොමගේ අන්න තමාට විනිග්‍රහ කරගන්න ඕනේ වීත මොහි වෙත්වා මුලා වෙලා කටයුතු කරමින් ලෝකෙට ඇවිල්ලා බැඳිලා ඉන්න ඒ කටයුතු කරනවා දැනගන්න වීත මොහි වෙත්වා මම කියන්නේ කරන්නේ මොකද ඒක අන්න එහෙම දැනගන්න ඕනේ. මේක දැනගන්නේ තම තමා. මොකද හේතුව ලෝකයාට මෙයා තෝරා ගන්න බෑ. සමහරවල් සත්පුරුෂයා කරන සත්පුරුෂය වැඩි අසත්පුරුෂයාට වෙන්න පුළුවන් ඒක අසත්පුරුෂ වැඩක් හැටියට. එයා අපවාද කරන්න පුළුවන්. සත්පුරුෂ කතාව නම් කොහොමද? කරන වැඩේ නම් හරිම අසත්පුරුෂයි.
එහෙම ලෝකයා කියන්න පුළුවන්. ලෝකයාගේ කියන කියමන් ගණන් ගන්නේ නැහැ ආර්ය. ආර්යෝ ඒක දැක්කහම දකිනවා. මේ පුද්ගලයා වැරදි ආකල්පයකින් මට මෙහෙම කියනවා. දොස් කියේ. ඒ කියාගේ වැරදි ආකල්පය. ඔය දීමා ඉක්මවන්න. අවංකම ඔහු කියන එක ඇත්තක් තියෙනවා. කියනවා නම් කල්පනා කරලා බලනවා. ඒක අහක දාන්නේ. ඇත්තක් තියෙනවද බලනකොට තමා නිදහස් නම් තමාගේ මනස තමා විසින්ම දැනගන්නවා. මම නිදහස්. එවන්දු ගති ලක්ෂණ මගේ නැහැ. නමුත් අර පුද්ගලයා වැරදි ආකල්පේ මෙහෙම හිතුව එකක් ඒතියි. ඒක මට ප්‍රශ්නයක් නෑ. අන්න එහෙම තේරුම් ගන්න. එක්තරා අවස්ථාවක විසුණු වහන්සේ නමක් ආර්ය මාර්ගයේ පූර්ණ කළා හිටිය උන්වහන්සේ. උන්වහන්සේගේ බඩේ අමාරුවක් හැදෙනවා. හැදෙන වෙලාවට උන්වහන්සේට ඉස්සෙල්ලක් විච ප්‍රත්‍යවිච ක්‍රමයක් තියෙනවා. උණු කැඳක් පානය කරගුහම අර බඩේ අමාරුව ඇරෙනවා. උණුවේ කැඳ බොන්න. එතරම් බඩේ අමාරුව දුර වෙලා අරිහත් වෙන වස්තුලන්න පස්සේ උන්වහන්සේගේ අවස්ථාවේ බඩේ අමාරුව හැදුණා. හැදුනාට පස්සේ උන්වහන්සේ දන්නවා මේකට ගත ප්‍රතිකර්මී උණු කැඳක් හම්බ වුණා නම් ඒ උණුවෙන් පානය කරගුහම මේ කැරෙනවා කියලා. ඒක අනික් අය දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ පිටපාත වදිනකොට උණුවෙම කැඳක් හම්බ වුණා එක විතරක්. උන්වහන්සේ කල්පනා කළා ලිදේට වේදනාවක් හම්බ වුණා. මේක අරන් ගියොත් නිමෙනවා. දැන් ඉතින් මේක මම ඉක්මන් කළා බොන්නේ කොහාට ගිහිල්ලා. බලවිල බල්ලවට දැක්ක කොටයක් තියෙනවා. ඒ ළඟම කොටේ උඩින් ඉඳගෙන ආයේ විනේවට වාදන වල දදා බොන්න වෙලාවක් නැහැ. මේක උණු යන්නේ ඉතලා බොන්නත් නැහැ. පාත්‍රේම කටේ තියාගෙන පාත්‍රේම විවර කොටේ උඩ ඉඳලා. මේක දැක තවත් පින්ඳ පාත වෙන විසුණු වහන්සේ නම. දැකලා හිටන්. අනුරාන්තිකේ තියෙන කෑදරකමක හැටි, ලැජ්ජ නැතිකමක හැටි, කිසිම සංගුණත්වයක් ඇති කෙනෙක් වෙලාද කරන්නේ. අර සෙනග ඉදිරියේම ගිහිලා කොටේ උඩ ඉඳගෙන පාත්‍රේම කටේ තියාගෙන කැඳ බොන. ඇදි නිග්‍රහයක් කළා. දැන් නිග්‍රහ කරන හේතුවක් ආවේ විදිහින් පෙන්වන්නේ මේකේ අභ්‍යන්තරයේ තිබුණේ වෙනස්ද? එහෙම නිග්‍රහ කළාට පස්සේ උන්වහන්සේ අහනවා. ඇවැත්නි, ඔබ යම් ඵලයක් හෝ මාර්ග ඵලයක් හිම ලබා තියෙන කෙනෙක්. ඇවැත්නි, මම සෝවාන් ඵලයට පත් වෙන බව දන්නවා. උන්වහන්සේ උත්තරයක් දුන්නා. එහෙනම් හිතාගන්න මේ අද්භවයට ලබලා ඉවරයි කියලා ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔබ උපවාදය කරගත්තා. ඔබට ආර්ය උපවාදයක් වුණා. ඔබ මම ගැන දන්නේ නැහැ. ඒ උපවාදය ඔබට ආර්ය උපවාදයක් වුණා. ආර්ය උපවාද කරගත්ත කෙනෙක් තමයි වරද වරද හැටියට දාලා කමා කරගන්නවා. වැඩ වූ හිත ඉදිරියට වළඳ බෑ ඒ අද්දයි. එහෙනම් ඔබට ඔන්නේ බාධකේ ආවා. උන්වහන්සේ හත් වුණා ඒ වෙලාවේ කොහොම බය වුණා මොකද අද වාගේ පැනලා දුවන්නේ නැහැ. එහෙම එකක් වුණා කිව්වොත් හොඳට හොයි කියලා බලලා කල්පනා කරලා විදහාට කමා කරගන්නවා. අයි මේ සැනසෙන බලලා එහෙම කරලා ඉන්නේ නැහැ. ඇයි ස්වාමී ඔබ වහන්සේ ඒ තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නම් මේ වැඩේ මම මේක හිතයි හිතුවේ. මේක ගැලපෙන්නේ නැති හිතයි මේ කොටේ උඩට ඉඳලා පාත්‍රයෙන් කැඳවන්නේ ගැලපෙන්නේ නැහැ නේ. ඒ අදහසින්නේ මම ඔබ කිව්වේ. ඉතින් ඔබ එහෙම කරන්න හේතුව මොකක්ද? මේක සංගලප්පේ ප්‍රශ්නයක් නෙමෙයි. බඩේ අමාරුවක් මෙහෙම වාගේ තියෙනවා. මේකේ තියෙන එක ප්‍රත්‍ය වෙන්නේ උණු කැඳ පානය කිරීම. මේක අරන් යන්න ගියොත් එහෙම එහෙම ගියොත් මේක නිමිලයි වුණාම අය වැඩේට වේද ප්‍රත්‍ය නැති වෙනවා. මෙන්න මේ හේතු කාරක මුල් කරගෙන මම මේ හැද මෙහෙම පානය කළේ. අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න. මම නොදැනුවත් අය වහන්සේට මෙහෙම කිව්වේ කියලා ඒ වෙලෙම කමා කරගත්තා. ඉතින් උන්වහන්සේ ආරේ නිසාම ඒක දැකලා කමා කරගත්තා. සාමාන්‍ය පුද්ගලයෙක් නම් එහෙම කැත වැඩේ කළා වදිනවා තම පත්තපල් බේගල් ගහනවා සහත් වේලාලු සහතන් වහන්සේලා ගැටි කොහොමද කියලා බැලලත් යන්න බුදු. නොදන්න කෙනෙක් නම් අන්න ඒකයි කියන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ආර්යයන්ගේ හැසිරීම ආර්යයන්ගේ වැඩ පිළිවෙල අනාර්යයෙකුට ඒ වගේම අසත්පුරුෂයෙකුට කොහොමද දකි දෙවිය හොඳයි කියේ. අසත්පුරුෂයාට ආර්යෝ ඇහි කටු ඇිනවා. ආර්යෝ දකින්නට උන්ට හරි අමාරු. ඒ අසත්පුරුෂයා ගති ලක්ෂණ. ඉත හැම එළියෙම දකින්නේ මල පාරක් ගන්න. ඒ අසත්පුරුෂ ගති ලක්ෂණ. ඉතින් අපි ඔක දකින්න ඕනේ. ද්වේෂ කරන්න බෑ. අසත්පුරුෂයාගේ ස්වභාවය ඕකයි. නුවණ නැති කෙනාගේ ස්වභාවය ඕකයි. ඒක දැකලා අපි මේ යථාර්ථය ඉතින් නවතිනවා. නැවතිලා අපි අපේ වැඩේ කරගන්න ඕනේ. ගැටිලා හරියන්නේ නැහැ. ගැටනොත් අපි දැනගන්නවා. මම පතෝ ලෝකයට වදව මාර්ගය ඕක නෙමෙයි. අනිත් මේ මිනිස්යාගේ දහස්සකම දුර වෙලා කවදා හරි සත්‍යාවබෝධය ලැබිලා. ওই සතර අපහාගත වෙන මාර්ගයෙන් මිදිලා. දැන සිල්ලා සවස්වා නිවන් මඟම පාදාගෙන දුකින් නිදේ සාහසෘත්වා කියලා ওই අදහස ප්‍රකාශ කරලා සීහ කරන්න ඕනේ. එහෙම සීහ කළා ඉතින් සුද්ධ කරගන්න ඕනේ වෙලාවට. මෙන්න මේ ක්‍රමයට කරගෙන සෑදවල් නොබලා කටයුතු කරගත්තාම
අදත් බැරි කමක් නැහැ. ඔය බන්ධන වැඩ කළ වලට අමුතුලේ කට්ටානි හොයන්න දෙයක් නැහැ. ඔක්කොම බිඳගෙන ගිහිල්ලා කර්මස්ථානෙ පිළිවන් සුද්ධ වෙලා යනවා. කොහොම කරගන්න ඕනේ? ඉතින් විතර සියලු මමද සියලු ලෝක සියලු සත්ත්වෝ. මේ සියලු ලෝක කියනකොට දකින ලෝක වල විතරාගී වෙන්න පුළුවන්ද? විද දෝෂී වෙන්න පුළුවන් ගැ සර්කයක් ගේන්න පුළුවන්. ඔය කාරණා දෙකක් තියෙනවා. ඔකත් අපි දැනගන්න ඕනේ. යම්කිසි අරමුණක යම්කිසි දෙයක රාගය නිසා පහළ වෙච්ච යමක් ඇත්නම් ඒ රාගයට අනුකූලතාවය දක්වන්නා වූ දේවල් ලෝකේ පහළ වෙනවා. ද්වේෂ සහගත හිතිවිලි නිසා ද්වේෂයට සංයෝජනීය ධර්ම සංයෝජන නෙමෙයි ඒවා සංයෝජනීය සංයෝජන හිත කරගන්න ලෝකේ පහළ වෙනවා. මුලාව නිසා මුලාවටපත් කිරීමේ හිත කරගන්න ලෝකේ පහළ වෙනවා. ඒවා සංයෝජන නෙමෙයි සංයෝජනෙදි හිත කරයි ඒවා සංයෝජනීයයි. ඒ වගේම අලෝභයෙන් යමක් ලෝකේ පහළ වුණා. අලෝභයේ හේතුකාරක දෙන විදිහේ ගුණයක් ඒකේ තියෙනවා. අද්වේෂයේ හේතුකාරක වෙන ගුණයෙන් යමක් පහළ වුණා නම් ඒ දකින්නට ඇසුරු කරනටත් අද්වේෂයේ පහළ කරන ගති ලක්ෂණයක් ඒකෙන් එනවා. දැන් ඕක මෙහෙම සිහි කරන්න. එකම තින්තට ඉන්නේ හේතුයි එකම වාස්තු කරන්න හේතුකාරකෙනේ මැටි ගොඩකුයි සිතරේකට දීලා එයාට කියනවා ඔකේ ඕන ඕන දේ හදන්න කියලා. එයා මොකද කරන්නේ? අර මැටි වලින් ටිකක් අරගෙන බුද්ධ ප්‍රතිමාවක් අඹනවා. බුද්ධ ප්‍රතිමාවක් නෙල්ලා හිටන් අර ගිනාපු තින්ත වලින්ම අවශ්‍ය තැන ගැලපෙන ඉදිරිය ගාලා ඒ බුද්ධ ප්‍රතිමාව වර්ණවත් කරනවා. තවත් වෙනකින් හදනවා තව මැටි ටිකක් අරගෙන කාන්තා රූපය. ඒකට අවශ්‍ය කරන විදිහට හැඩ ගහලා අර තින්ත වලින්ම වෙන කාන්තා රූපේ තබලා හිටන් ඒකත් හදලා නිර්මාණය කරනවා. හොඳ කලවසම් පුරුෂයෙකුගේ රූපයක් හදනවා තව. ඒකත් අර විදිහටම හදලා අර වර්ණයම ගන්න. දැන් එකම තින්තටින් එකකින් එයා කරු වැඩ කීපිය. එකම වර්ණ කීපියක් දුන්නා. එකම මැටි ගෝලක් දුන්නා. දැන් එයා එකින් එක හැදුවේ මොන මොන අදහස් වලින්. සිත්තරාලේ මේ ගති ලක්ෂණේ එන්නේ නැහැ නම් මේ රූපේ නිරන්තර බෑ. එහෙනම් ඉතෙල්ලාම බුදුරුව ගන්නා වූ සාන්ත ගති ලක්ෂණේ හිතලා ගන්න. ඊට අනුකූලව නෙළුවා බුදුරුව. ඒකේ හිතලා රූපේ. බුදුහාමුදුරන්ගේ රූපේ නෙමෙයි ඕකේ හිතලා රූපේ නෙළුවේ. හැබැයි ඒකට යම් කිසි ගුණයක් පිළිබඳ යම් හැඟීමක් තිබුණා නම් ඒ හැඟීම මුල් කරගෙනයි ඒ රූපේ නෙලන. කාන්තාවකගේ ස්වභාවය හිතර ගත්තා. එතන කාම ස්වභාවයට අනුකූලව හැඟීමට අනුකූලව හැදුවා රූපේ. කලවසම් පුරුෂයෙක් රූපයේ ස්වභාවය හිතර ගත්තා. ඊට අනුකූල සම්නේක ස්වභාවයට හිත තියලා ඒකෙන් ඒ රූපේ හැදුවා. මේ රූප තුන හදන්න තුන් ආකාරයේ හිතක් තමයි විතර පහළ වුණේ. හිත තුන් ආකාර වුණා. දැන් ඉතින් හැදුනහම මොනවද ලෝකේ හටගන්නේ? ওই තුනම අජීවී වස්තු. හැබැයි අජීවී වස්තු වශයෙන් ලෝකේ නිර්මාණය වෙලා තිබුණා තුන් දෙනෙක් ඇදින් බැලුවා කොහොමද ඉන්නේ? අර බුද්ධ ප්‍රතිමාව දිහා බලා ඉන්නවා ටිකක් වෙලා ඇවිත්. අර බුණුණා අර හදව රූප අජීවී රූප. පුරුෂයෙක් නම් කාන්තාව රූපේ දිහා කාන්තාවක් නම් පුරුෂ රූපේ දිහා ඉඳින් බලාගෙන හිටියා ටික වෙලා. දැන් මේ දිහා බලා ඉන්න ඇතුළේ අදහස් පොඩ්ඩක් හිතලා බලන්න. කොයි කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා. දැන් මෙතෙන්දි දකින්න වැදගත් දෙයක් තියෙනවා. බාහිර ලෝකයේ යම් හිතක තනුව නිර්මාණය වෙන යමක් ඇත්නම් ඒ නිර්මාණයේ වෙච්ච අජීවී වස්තුව හෝ අරමුණු වෙනකොට අපිට ඇතිවෙනවා අනුකූල ගති ස්වභාවය. සාන්ත නම් සාන්ත ගතියම ඇති වෙයි. කාමුක නම් කාමුක ගතිය. රෞද්‍ර නම් රෞද්‍ර ගතිය. ඔය ආකාරයෙන් ඒකට අනුකූල ගති ලක්ෂණ මනසට බලපාන. මනසේ හැඩතලයේ ඒ ගති ලක්ෂණ ඒකයි. මෙන්න මේ වගේ අපි මහා සිත්තර අපි දන්නේ අති සූක්ෂම වන්නා වූ කර්ම විශේෂ නැති සිත්තර මුළු ලෝකේ නිර්මාණය කරන අපේ ගති ලක්ෂණ ආස. ඒ නිර්මාණය කිස් ගහකවත් වෙනස් නොකර ගතියට අනුවම නිර්මාණය කරනවා. ඒ නිර්මාණ කරපියන් කොටසක් සජීවී වශයෙන් ඇතකර දිවන අපේ ශාරීරිය මන හදලා අජීවී වස්තු වශයෙන් බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා ගෝචර වස්තු හදලා. මේ දෙකම හදන්න මුල් වෙනවා. කර්ම විශ්ේ මුල් වෙලා හටගන්න වැඩ පිළිවෙලට ඍතු විපර්යාසයේද වාජනය වෙලා මුල හදපු ආකාරයට ඍතු විපර්යාසයේ ක්‍රියාත්මක කළ හැදිච්ච ඒවා තමයි බාහිර ලෝකෙ. එහෙනම් අපි හැදුවේ යමක් ඇත්නම් ලෝභයේ ද්වේෂයේ මෝහයේ මුල් කරගෙන. ඒ හේතුවෙන් බාහිර ලෝකේ හැදුනේ අරමුණු කරනකොට ඊට අනුකූල වන්නා වූ මානසිකත්වයක් ගොන්න ගන්නා වූ දේවල්. අලෝභ ආදීස අමෝහ මුල් කරගත් මානසිකත්වේ නම් ලෝකයේ ගොඩ නැති. ඒකේ තියෙන ඊට අනුකූල දේවල්. අනේ තියෙන පරිසරය වෙනස් කරනවා.
ක්‍රෝර විදියට අනුන්ට හිංගි කරලා හිංසා කරලා වෛර කරලා කටයුතු කරපු කෙනාට අපාගත වෙන දුක් විඳින්න හේතු වෙන යම් අපායක් හැදුනා නම් අපාය හැදන්නේ කොහොමද දෙවියෙක් හිටියේ නැහැ ඊශ්වරේ බ්‍රහ්මයෙක් හැදුවා නෙමෙයි එන අපාය හැදුවේ කොහොමද දුක් විඳින්නේ ඒ සත්‍යයම කරපු කර්ම ශක්තියෙන් බාහිර ක්‍රියාකාරීත්වයේ උද්දජ රූප කලාප ක්‍රියාත්මක වුණා නිකම්ම නෙමෙයි කර්මජ රූපයන්ගෙන් චිත්තජ රූපයන්ගෙන් මුල් කරලා විහිදුවපු ශක්තිය තමයි බාහිර ලෝකයේ රූපය ආවරණය කරලා අරගෙන සහජාත ප්‍රත්‍යය කියලා ඔකට කියන්නේ ඒකට අනුකූලව අරගෙන ඒකෙන් සකස් කරලා දුන්නා අනුකූල වන්නා වූ පරිසරය. ඒක ගිනි පරිසරය. මේ පරිසරයේ ආරමුණු කළ කවදාවත් සැනසුමක් ලබන්න බැහැ කාටවත්. මේ පරිසරය ඇසුරු කරනකොට වෙන්නේ මහ දුක දිවිදනාව. අන්න අපා දුක ඇති වෙන්නේ අපාය පරිසරයේ හැදෙන හැටි. ඒ වගේම යහපත් වන්නා වූ ගුණ ධර්මයෙන් කටයුතු කරලා දානම යාදී පූජෝපහාර යහපත් දේවල් කරලා සුචරිතයෙන් කටයුතු කරලා කාම ලෝකේ දැහැමි කාමයෙන් ඉන්න විදිහට කටයුතු කරලා මිත්‍යාචාරයෙන් තොරව ඒ අය ලැබෙනවා කාම ලෝකයේ සුවයක් තියා කාම සුගතිය කියන දෙව්ලෝකයේ. දැන් දෙව්ලෝක හැදුවේ කවුද? ඒක අපවිනි. දිව්‍ය සම්පත්තියෙන් දෙව්ලෝක හදාගත්තෙත් ඒ අයගේම කර්ම ශක්තියෙන් හටගත්ත මුල් වෙලා ඒකෙන් හටගත්ත ඍතු විපර්යාසයෙන් අනුකූල වන්නා වූ සුගතිය හටගත්තා. හැබැයි එහෙ ගිහිල්ලා හිටන් දුක් දේවල් දකින්න නැහැ. කැඩෙන ඒවා බිඳෙන ඒවා ජරාවටපත් වෙලා කුණු වෙලා යන ඒවා වැහැරිච්ච කොළොඩු එහෙම දේවල් තියෙන ගස්කොළන් එහෙම ඒවා ඒ ලෝකේ නැහැ. ගිය ගිය දෙන වියන් පාලකයෝ අතු ගන්න අය කොලා එකතු කරන්න අය එහෙම කවුරුවත් නැහැ. ඒ සියල්ලම සකස් වෙලා තියෙනවා පිරිසිදුව මල් වතු යන් වතු සියල්ලම ඒ දෙව්ලොවට ගැලපෙන විදියට. මොකෙන්ද හටගන්නේ? යහපත්යේ කටයුතු කරපු ශිෂ්ටාචාරීන් සුචරිතයෙන් ඉඳලා අනුන්ට යහපත කරලා ඒ චිත්ත ප්‍රසාදයෙන් යුතුව කටයුතු කරපු කාම ලෝකෙ හැදිච්ච හැටි. රූපාවචර ලෝක හැදෙනවා. කවුරුවත් හැදුවා නෙමෙයි. ඒ ධ්‍යානපාලී ධ්‍යාන චිත්තයට අනුකූලව තියෙන චිත්තජ රූප සහ හටගත කර්මජ බලවේගයෙන් ඒකට ගැළපෙන ඊළඟ අද්භවයට හිත තියා තිබුණා. ඒකට ගැළපෙන්නා වූ පරිසරයේ හේතු වෙන හද. ඒ කර්මජ වේගයෙන් ක්‍රියාත්මක බලගන්නේ ච උද්දජ රූප කලාප ක්‍රියාත්මක වෙලා ඒ ලෝකේ හද. හදුවට පස්සේ උද්දජ රූප කලාපයෙන් හටගත රූපාවචර බ්‍රහ්ම ලෝකයක් හටගන්නවා. ඒ බ්‍රහ්ම ලෝකේ කවදාවත් මේ ජරාවට පත් වෙලා කුණු වෙලා යන මේ ලෝකේ තියෙනවා වගේ ජරාවල් එහෙම දකින්නේ නැහැ. බොහෝම නිශ්චල සාන්ත පරිසරයක් හදලා දීලා තියෙනවා. අන්න ඒ වගේ. මේ පරිසරය තුළ හිත සාන්ත වෙනවා. බොහෝම නිශ්චල වෙනවා. ඥාපිතම පන්සලයි, පල්ලියයි, කෝවිලයි, සිනමා ශාලාවයි මේ ආදි වශයෙන් අපේ අය එක එක තැන හදනවා එක එක විදිහට. දැන් අපි එකිනෙකට ගියහම අදහස් වෙනස් වෙන්නේ නැහැ. පන්සල දාපුවාම තියෙන අදහසයි, ගෙදර දිස භාවයේ තියෙන අදහසයි පරිසරයේ වෙනසක් නැහැ. ජාතිරි මහ බෝධින් වහන්සේ ළඟයි, සුවන්වැලි සෑවහන්සේ ළඟයි තියෙන වෙනසයි, මෙහි වෙනසයි වෙනසක් නැහැ. දකින්නහම වෙන ලොකු වෙනසක්. හිත සාන්ත වෙලා යනවා, සැහැල්ලු වෙලා යනවා. ඒ පරිසරවලුයි. අන්න පරිසරය අපිට බලපාන හේතු. මෙන්න මේ නිසා දකින්න මේ සියලු ලෝක සියලු සත්වයම වීතරාගී වීතදෝෂී වීතමෝහී ගුණේට නැඹුරු වෙන්න අපි අදහස් කරනකොට අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරනකොට යහපත වේවා කියන අදිෂ්ඨීලි පහළ කරනකොට මෙන්න මේ ශක්තිය මේ පරිසරයේ මේ සාන්තිය උදා වෙනවා. අපිට අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා. ඔන්න ඒ විලාසේ අසත්පුරුෂ ක්‍රමින් ද්වේෂයෙන් නගලා එක එක අක්ෂයින්ගේ නම් කියලා ගොත් කියලා අරගෙන ඒගොල්ලන්ට බැදලා හදලා තියන්න හදපු යන්න අනවින බන්ධන පොළවිනේ යන්ත්‍රවල ලීලා පත්‍රවල ලීලා ජලයේට නැන්න මොනවා හරි කුණු ජරාවල් වලට මතුරලා බල පිහිඩවලා මෙහෙම කියලා අර උපදෙස් රූප කලාප විස විදියට හදනවා. ලෝභ දේශ විසාදීව එන්නේ විදියට හදලා දාපුවට මොකද වෙන්නේ? අර පරිසරයේ පතුරවන සාන්තියේදී අන්න අර සෙත් සාන්තියේ ශක්තිය ගිහිලා වදිනවා. අර විස කැපිලා යනවා. ඊට පස්සේ මොකද ඉන්න අර අනවින බන්ධන කියලා තිබුණේ මේ ලෝභයෙන් ద్వේෂයෙන් මෝහයෙන් හදපු රාග ද්වේෂ මෝහයෙන් හදපු බන්ධන තිබුණා විස කරපුවා තිබුණා. අර යහපත් ප්‍රත්‍යාරි දක්වන්නා වූ යහපත් කිරණ වැඩිලා. අපිට කිරණ කියන්න පුළුවන් වදනේ. අර ඔක්කොම ඉදිරියට යනවා. සුද්ධ වෙලා ඉන්නේ. අමුතු වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් අවංග හිතකින් යුක්ත මේ මාර්ගයේ වඩාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සාන්තිය ලැබෙනවා. ඉතින් ඒකට ආධාරයක් වශයෙන් තමයි මේ ස්ථානයේ සිත සාන්තිකරණය වගේ නහලා කියන්නේ කියලා කියන්නේ. අර සාන්තිය පතුලොන්ට ඒවල ගැබ් වෙනවා. අර ගැබ් වෙච්ච ඒවාෙන් තෙල් ගිහින් පාප පත්තු කරනවා. සුවන්දුන් ගිහිලා ගෙවල් වල අල්ලනවා. අර වැලි ආදිය ගිහ වතර ගේන වට ඉහිලා දානවා. ඒවැය ගැම්බෙච්ච අර සුදු කිරණ කියලා අපි ඔකට කියන්න පුළුවන් ඒ ශක්තිය. ඒ ශක්තිය ගිහිලා හිටන් අර විෂ කිරණ වලට වැදිලා යා පුච්චලා යනවා. අර සුදු කිරණ කියන්නේ සුද්ධ ශක්තිය නැති කරන්න බෑ. මොකද අඳුරට පුළුවන් කරක් නැහැ ආලෝකය පරාජය කරන්න. ආලෝකයට පුළුවන් අඳුර පරාජය කරන්න. මෙන්න මේ වගේ. විෂ බීජ නැසන විෂ බීජ ද්‍රාවණයට පුළුවන් වතුරේ තියෙන විෂ බීජ නැසන. වතුරේ තියෙන විෂ බීජ වලට හැකියාවක් නැහැ. විෂ බීජ නැසන සහායනේ නසන්නේ
අන්න මේ වගේ දෙයක්. හොඳ පැත්තේ බලවේගයකට බලවේගයක් නැසන්ද නරක පැත්තේ බලවේගයන්ට බලයක් නෑ. හැබැයි හොඳ පැත්තේ බලවේගයන්ට පුළුවන් විෂ කරපු නරක බලවේග නැසන්න. ඒ නිසා නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද? මේ බලවේගය මදිකපු මහා විලක නැත්නම් මහා වැවක තියෙන වතුර ටික විසවිජ නැසන්න අවශ්‍ය නැහැ. ඉතින් අපිට මේ අල්පේන්ත තරම් පොඩ්ඩක් මේ රසායනිය දාලා මදියෝ. හැබැයි අර මහා වතුර තරම් රසායනයක් ඕනෙත් නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ අපි බෝතලයක් හක් දැම්මත් ඒක මහා විශාල ප්‍රදේශයක විසවිජ නැසය කරලා වතුර බෝතල් ලක්ෂ ගානක් තියෙන තැනක විස නැසන්න පුළුවන්. හැබැයි ඒකට වතුර ඖෂධ කාලක් දාලා බෑ විදිහ කරන්න. අන්න ඒ වගේ යහපත් මාර්ගය අනුගමනයකට උන් ලැබෙන ශක්තිය. යම් දවසකදී අපි විසින් නැසිය යුතු ශක්තිය නසන්ද බලයේ ලැබෙන මත්තම ලැබුණා දාට. අර බන්ධනේ විදිල යනවා. ඉතින් අපි සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා බල පහක් වඩන්න කියලා අපි නසත් බෝධිපාක්ෂික ධර්ම නිකා වැඩින්නේ. බල වැඩුව මත්තමටයි වල ලැබි. අපිට බල වැඩුව කෙනෙක්ගේ ආශිර්වාදය ගන්නද නැහැ ඒ තරම. පාරමිතා පුරලා හිටන් ඉතින් ආපු කෙනෙක් හිටියනම් ඒ මහරහතන් වහන්සේලාගේ අසු මහරහතන් වහන්සේලා වැනි කල්ප ලක්ෂකනම් පාරමිතා පුරපු එවන් උත්තරයන් වහන්සේලාගේ පාරමිතා බලයේ ශක්තිය ගැනෙච්ච එවන් ආශිර්වාදයේ ගැබ්බෙච්ච ඒ කාලේ තිබුණා. නිසා ඒව තිබුණකොට නම් අර ප්‍රශ්නෙට ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඉතින් සාසනේ පිරිහිලා පිරිහිලා යන කාලේ එන්නේ එන්නේ ඒවා අඩුයි. උන්වහන්සේලා පාරමිතා පුරපු එවන් උත්තරයන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් ඉන්නයි අඩුයි. එන්නේ නඩු වෙලාට හීන වෙලා යනවා. ඉතින් මේ කාලෙක බොහොම දුකසේ වෙන විදිය කරගන්න. මේ ගලක් දෙයක් නැහැ. නමුත් අපි මේ කාලේ තියෙන ටිකක් නැති වෙනවා විදි කාලේ වෙනකොට. දැන් හැකි තරම් දුර උත්සාහ කරලා ආර්ය මාර්ගයේ පූර්ණිය වෙන ගම ඔය සියලු සාන්තිය ලබා ගන්න පුළුවන්. එහෙම කරගන්න. එහෙම කරගන්න. එහෙම කරගන්න.